ஆன்லைனே பலனத்தம் ஐசிடி சன்னாமே புபுது விஜயகோன் 2025 நவ பந்தி சிப்வின் குன்னாயகல நம்ப 0 மஹனூர் වාසනාවන් මම මේ හිතුව විශ්ව අම්මා ඉන්නේ කොහමද? මනුජය කොහමද? දන්නවනේ කොල්ලා. එල කොල්ලෙක් තමයි. මේ 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 මේක බදා ගන්න බෑ තනියෙන් ඇඟහට. ඒ කියන්නේ ලොකු මාරකස් බදාගෙන නැහැනේ මනුජය. මේ පේනව නේද? හරි අමාරුයි. එල එල විශ්ව ඉන්නවා. ඉතින් දෙරණ චැම්පියන්ස් ස්ටාර් සීසන් unlimited unlimited අපි පටන් ගන්න හදන්නේ මම හිතුවා මේ අස්තිර ලෝකේ ස්ථිර තව කට්ටිය මොකටද? නිසා තනියෙන් කරන්න හිතුව මනුජය. නැද්ද? හොඳයි. මයික් එකට කිව්වනම් හොඳයි කියන එක මරු. හොඳයි. බ්‍රෝ. වාඩිලා කතා කරමු වාඩිලා. පුටුව මොනවා වෙයිද කියන එකයි. පුටුව වැවුලනවලු අර. පුටු විශ්ව පුටුව වැවුලනවා. පුටුව බය වුන. අම්මා. නියමයි නියමයි නියමයි. ඉතින් අද අපිත් එක්ක ඉන්නවා ලංකාවේ මේ දවස්වල ජනප්‍රිය නාට්‍ය සීසර්ලා නේද? ඔයා කවු සීස කෙනෙක්ද? සීස කෙනෙන්නේ සාමි කෙනෙක්. සාමි කෙනෙක්. උන්නඩා සාමි අයියෝ සාමි. ලොක්කා. 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 ඉතින් විශ්ව ලංකා තමයි අපේ නේද? අධ්‍යක්ෂකතුමා. අධ්‍යක්ෂකතුමා විශ්වත් කොමාරි මේම ඉඳගෙන බොඩි බිල්ඩර් වගේ ඉඳලා දැක්කනේ දැන් සීන් එකට බැස්සා. සීන් එකට බැහැ. දැන් ඉන්ඩස්ට්‍රි එකේ සම්පූර්ණ හැන්ඩල් කරන්නේ විශ්වල තමයි ඉස්සරහට. නැත්. විශ්ව ඒ කියන්නේ විශ්ව වැඩේ ඇතුලේ තාමත් ලස්සරට එක මෙහෙවනේ. නියමෙට මෙවනවා. ඉතින් දැන් සීසර් නාට්‍යයේ මාර සෙට් එකක් ඉන්නේ. ඒ කියන්නේ ලංකාවේ ඉන්න නේද? ලංකාවේ ඉන්න හොඳම ජනප්‍රියම නළු නිලි කණ්ඩායමක් තමයි ඉන්නේ. විශ්ව එතනින් කැමැතිම කාටද? ඒ කියන්නේ එතන ඉන්න ගෑනු ළමයි දැන් එහෙමනේ අපි අහන්න ඕනේ විශ්වකින් අහන්න ඕනේ ඒ වගේ ප්‍රශ්න. පූජනී භාග්‍යය ඉන්නවා. එතකොට දැන් ගයාන් ඉන්නවනේ ඒක අතාරිමුකෝ අපි. නේද? දැන් මේ දෙන්න ඉන්නවා. නෙතු නයෝමි ඉන්නවා. මම කැමති මේ මේ මගෙත් එක්ක දැන් මෙහෙම ඔයකට උත්තරේ දුන්නොත් තනි උත්තරේ නමට ඕනේ. නේ නේ ඔය ඒක සිරෝෂි ඉන්නවා. ඒක තමයි ඔයකට තනි උත්තරේ නෝනේ අයියේ. දැන් හයිසත් මම ඔයකට උත්තරේ දුන්නොත් එම තනි උත්තරයක් මේ මොකද මට මේ දින ඇතුලේ වැඩ ගන්න හම්බෙන්නේ නැහැ ඒකේ. දැනුවත්. ඔයා මේ දිනකින් වැඩියම කාටද කැමති කියන්නේ? නැඹුට කියන්නේ. දැන් මේ දිනට අවුල් නැල්ලුවේ. නෑ. මේ දිනට ප්‍රශ්නයක් නැල්ලුවෝ. නේද? මේ දිනන කී. ඒක අරකට උත්තරේ දුන්නොත් දෙන්නේ දින සිරෝෂි. මොකද එයාත් එක්ක තමයි වැඩ කරන්නේ. නෑ නෑ ඒක හරි වැඩ කරන මේම ආත්මාර්ථකාමීකම නෙමෙයි මෙතන තියෙන්නේ. හරිද? මේ දිනකින් ඔයා වැඩියම කැමති කාටද කියන්නේ? දිනටම කැමති. නෑ නෑ ඒක හරි මන් දන්නවා. ගොයේ ගෙඩි නේද? බැලේ ගෙඩි වැලට බර නෑ වගේ ඒක මන් දන්නවා. දෙකම හැන්ඩල් කරන්න පුළුවන්. ඒක මන් දන්නවා. මං අහන්නේ වැඩියෙන්ම. වැඩියෙන් දෙන්නටම කැමති. අම්මා ඔල්ලා එලා. ඉතින් කොහොමද දැන් නාට්‍යයේ තත්ත්වය සහ ඇත්තම කියනවා නම් පළවෙනිම කියන්න ඕනේ මගේ පළවෙනි නාට්‍ය දෙරණ නාලිකාවේ විකාශය වෙන. එතකොට ඔව් පළවෙනි ඔව් පළවෙනි නාට්‍ය මේකට කමිටුවක් පත් කළා නේද? බෝඩ් කමිටුවක් පත් කළා රිපෝට් එකක් එන්න ගන්න බෑ මනෝජය නැද්ද? විශ්ව කොඩිකාර කියන්නේ මේ අපේ ඒ කියන්නේ අපි හැමෝම දන්න නළුවෙක් නළුවගේ පළවෙනි නාට්‍ය දෙරණේ මම කමිටුව පත් කරන්නේ. ඊට පස්සේ කියන්නේ මේ පුද්ගල. ඔව් එතකොට විශ්ව ලංකාව මහත්මයත් එක්ක වැඩ කරන පළවෙනි වැඩේ බුද්ධික සේමසිංහ මහත්මයත් එක්ක වැඩ කරන පළවෙනි වැඩේ. එතකොට ඒ සහ බෙෂලයි මගේ චරිතය මේ විදිහට වෙනස් වුණ පළවෙනි අවතාව. ඒ කියන්නේ මොන විදිහට වෙනස් වුණා? ඇත්තටම කියනවා නම් මම ඇත්තටම නළුවගේ මේ 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 ලව් කැරක්ටර්ස්නේ කරලා තියෙන්නේ. ගොඩක් එකින් මිදිලා තියෙන අඩුයි. ඒතර ෆිල්ම් එක පොඩ්ඩක් චේන්ජ් එකක් වුණා වර්ණ ෆිල්ම් එකේ. හැබැයි මේකේ හාස්පසින්ම වෙනස් සාමිගෙන කිචාරිතය. මොකද විශ්ව ලංකාවේ මට කතා කරපු වෙලාවෙත් හෙලෝ විශ්ව අපි වැඩක් කරමුද කියලා හවුවා. මම හරි විශ්ව කිව්වදවා. ඔව් විශ්ව කරමු විශ්ව. විශ්ව දැන් ඔයා මෙදාට මෙහෙම මේ විදිය චරිතය තියෙන හරි විශ්ව මං කරන්න. විශ්ව 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 විශ්ව. ඔව් විශ්ව. හරි විශ්ව. නෑ විශ්ව. මම විශ්ව. ඔව් විශ්ව. එන්න විශ්ව. මම එන්න විශ්ව. හරි විශ්ව.
පොඩි ආතල්යක් තියෙනවා නේ මේ කන්වර්සේෂන් එකේ නියම තොපියක් තියෙනවා. ඒ වගේ තමයි අපි දෙන කතා කරන්නේ. හෙලෝ විශ්ව. විශ්ව කියන්නේ විශ්ව. මටද නෑ මූට. ආ විශ්ව මූටද නෑ මට. ඒ වගේ එහෙමද? ඒ වගේ කතා කරලා ඉතින් කතා කරලා කිව්වට පස්සේ මේ හැබැයි මචං පොඩ්ඩක් වෙනස් කැරක්ටර් එක මංගෙ මොකද්ද? සාමි කෙනෙක්ගේ චරිතයක් තියෙන්නේ. දැන් කාලේ ඕක තමයි යන්නේ. මං කිව්වා අයියේ පොඩ්ඩක් ඉන්න මං වර කෝල් එකක් කරන්න කියලා. පවුලේ ගෙවඩේ. දැන් තාත්තගේ මං සමනේ අහනවා. චරිතය තෝරා බේරා ගැනීමදී තාත්තට මං කිව්වම මේ මේමයි මේ කවුද කරන්නේ කියලා ඇහුවා. මං කිව්වා විශ්ව ලංකා කරන්නේ සහ බුද්ධික සෙමුසිංහ කියලා අලුත්ම තරුණයෙක් මෙහෙ මේමයි කරන්න අවුලක් නැහැ හොඳයි කියලා. මොකද තාත්තට එක තේරුණා කිව්ව ගමන් ස්ක්‍රිප්ට් එකවත් තාත්ත ඇහුවේ නැහැ. ඒස මං කෝල් එක කරා මං කිව්වා අයියේ කරමු කියලා. ඊට පස්සේ ස්ක්‍රිප්ට් එක ගැන විස්තරය කිව්වට පස්සේ මං පොඩ්ඩක් බය වුණා ලොකු අයියේ. මං යා බුද් මේ විශ්වයට කිව්වෙත් කාස් එක පවුලට පෙන්නුවද? කාස් වයිෆ්ට මෙයාට අපි දන්නේ නැද්ද මේ වයිෆ් ඔක්කොම අපි දන්නවනේ. කාස් එක වයිෆ්ට පෙන්නුවම අවුලන්නේ මේවත් එක්ක රඟපානක විතරක් කරලා ගෙදර එන්න ඕනේ ආ. ඒවයි සීන් එක. රඟපානක විතරයි උදේට ගුඩ් මෝර්නින් රෑට ගුඩ් නයිට් බුදු සරණයි තුටි පුතා ශ්‍රී ලංකා ජය වේවා ලංකාව සුරකිමු ඒවා එපා කොනේ. ඇත්තම කතාව ඕකනේ. සාමාන්‍යයෙන් කිව්වම කවුද අලුත් නාට්‍ය ඉන්නේ කියලා වම ඇත්තම නිලියෝ ගැන එහෙම අහන අඩුයි. එහෙම ගන්නවේ අපි ඔය සෙට් වෙන සෙට් එකේ නෝ නාම ඒ වර්ග ආ ඉන්නේ ඒ නැති ෂූටින් කරගල කලින් ගත්ත ඒවා කියනවා මේකක් දෙනවා. ඕ ඉතින් කොහොමද සීසන නාට්‍යයේ අත්දැකීමයි මේකේ දෙරණ පළවෙනි නාට්‍යය නෙමෙයිනේ? නෑ දෙරණ මගේ පළවෙනි නාට්‍යය නෙමෙයි. සීසන එකේ අත්දැකීම يعني වැඩ කරන ශිල්පීන් එක්ක වැඩ කරාන් පස්සේ මට يعني කරලා තියෙනවා ගොඩක් විශ්වත් එක්ක වැඩ කරලා තියෙනවා බෝධනෙක් එක්ක වැඩ කරලා තියෙනවා. ඒකේ අවිශ්ව ලංකගේ ඉතාමත් හොඳ මෙහෙවීමක් තියෙනවා මේ සීසර්ලා නිර්මාණය තුළද බුද්ධිගවන්ලි ලස්සන ලියලා තියෙනවා. සහ අර විශේෂයෙන්ම කියන්න ඕනේ මේ සීසර්ලා ගැන කතා කරනකොට සමහර කතා වෙනවා මේ වාහන සීස් කරන එක දැන් ලංකාවේ නීතියත් එක්ක ගත්තත් එහෙම නීතිමය තත්ත්වයක් නැහැනේ. නමුත් එහෙම සීස් වාහන සීස් කරන ලද්ද වෙච්ච ප්‍රශ්න ඕන තරම් තියෙනවා ලංකාවේ. ඉතින් මේක හුදෙක් ආස්වාදය සඳහාම පමණින් නැතුව සීස් කරන්න මේකේ වෙන වෙන ක්‍රම උපායන් පිළිබඳව මේ නාට්‍ය ඇතුළ කතා කරන සීස් කරන්න වාහන උත්තේජනයක් නෙමෙයි දෙන්නේ. මේක හුදෙක්ම රසාස්වාදය සඳහාම පමණක් යොදාගත් එකක් කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඒක වැරදියට වටහා ගන්න එපා කියන එක අපි ආදරණීය ප්‍රේක්ෂකයන් ඉල්ලන්න ඕන. මේ සීසර්ලා ඇත්තරම කියන්නේ අපි වැඩ කරාට අපි ඒක නැවත බලලා වින්දනය කරන නිර්මාණයක් වෙනවා බොහොම අඩුයි. ඒ වගේ වැඩක් තමයි මේක. නියමයි. ඒ වගේම තමයි දැන් ඔයාගේ නයෝමිගේ හස්බන්ඩ් නේද මේක ලියන්නේ ඔක්කොම නේද? මයික් සීසර්ලගේ තයිතිකාරය මියාගේ තයිතිකාරය. ඔව්. එතකොට දැන් ඒ කියන්නේ එතකොට ඔයාට වැඩියෙන් ලියනවාද? ඒ කියන්නේ අපේ පවුලට ලියන්න ඕන නැත්තම්. ඔයා ඇවිල්ලා මේ එහෙම ගේම ඉල්ලන්නේ නැද්ද ඔයාට? නෑ මං පවුලටලු අඩුවෙම ලියන්නේ. ආ? අවුලුඩු අඩුවෙම ලියන්නේ. ඌ මම මේ මෙයා සෙට් එකේ දාගත්තම අර ගෙදර ෆීල් එක මෙනවනේ. ඒ නිසා අඩුවෙන්. එහෙම. එහෙම එකක් තියෙනවා කියන්නේ. මට තමයි එහෙම එකක් තියෙනවා කියන එක තියෙනවා. මට තමයි අඩුවෙන් ලියන්නේ. තොචුට්ට ලං කරගන්න මයික් එක. අඩුවෙන් ලියනා වගේ විදිහ හැම වෙලටම දැම්මෙත් නෑ මුලින් ඉඳන්ම. ඔව් ඔව් එහෙම තමයි නේද? මෙයාගේ හස්බන්ඩ් අපිට කියලා දිනේ වාතය අබ්බන් කියලා දිනවනේ. ඔව් ඒක තමයි ඉතින්. ඔයා ඒක දැන් විශ්ව බලන්න. හැම වැඩකටම වයිෆ් එක්කනේ යන්නේ නේද? එක වැඩකට දෙහිකට ඇරෙන්න අනිත් ඔක්කොම වයිෆ් එක්කනේ යන්නේ. දැන් අපිත් එක්ක හම්බෙච්ච හැම එකකම විශ්ව වයිෆ් එක්කනේ. ඔයාව ඇයි මේ විදිහට මේ ඒ කියන්නේ එහෙම වෙන මෙව කළා ඔයාව මිස් ඔයාව කපලා දාලා නිකන් ඔයාව මෙව කළා යන්නේ. මම හිතන්නේ මේ සෙට් එකට මේ එයා හරි ආසාවෙන් එව්වා මාව. ඕ මුන් බය වෙන්න දෙයක් නැහැනේ. බය වෙන්න දෙයක් නැහැ නානයි ඉන්නේ හින්දා. නාලා ඉන්නේ ඉන්නේ. නානා බලාගෙන නානා යෙලුවා කනවා අරකක් කනවා වටලප්පන් කනවා නැද්ද කංජි බොනවා නෑ ඊටත් වඩා කියන්නේ ඒක ඉන්න සීසර්ලයි එතන මේගොල්ල හැමෝම හැම වෙලේම අපේ ගෙදරත් ওই විදිහටම ඇවිල්ලා ඉන්නවා. يعني ඔයාගේ හස්බන්ඩ්ට හොඳටම සුවරයක් තියෙනවා මේ සීසර්ලා ඔයා උස්සන්නේ නැහැ කියලා. නෑ කියලා. පවුල උස්සන්නේ නැහැ කියලා සිද්ධ එක දන්නවා. පවුල කොහොමද ඒ ගෙදරට යන්නේ දන්නවා මේක උස්සලා වැඩකුත් නැහැ කියලා. මොකද
තේරුමකුත් නැහැ මේවා තෙල් වැඩ කරන ඒවත් නෙමෙයි කියලා දන්නවා. තේරුමක් නැහැ දාලම නැහැ. මේ කාලේ උස්සනවා කියලා කියන්නේ අනාතයි උස්සපු එකා කියලා. වැඩක් නැහැ කියලා මේකක් ගත්තා කියන්නේ ආයි. උද්දමනේ අයියලට. වා කෑවා වගේ තමයි. ඩ්‍රීම් ස්ටාර් ලහිරු එල කොල්ලෙක් අවුරුදු කීයකට පස්සේද ආවේ bro? අවුරුදු පහකට ඉතර පස්සේ. ඇයි ඔයා දැන් ඔයාගේ මොකද්ද ඔයා අවුරුදු පහක් ඇතුළත ඔයා කරගත්ත වෙනස්කම් මොනවාද ඔයාගේ ජීවිතේ? වෙනස්කම කියන්නේ පොඩි බිස්නස් එකක්. ඇයි දුකෙන් කියන්නේ මොකද්ද මේ දුකෙන් කරන බිස්නස් එකක්? මල්සාලාවක් පටන් ගත්තා. පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. දැන් අපිට වෙනස්කම නියමයි. ඉතින් මම හොඳ ව්‍යාපාර ටිකක් පටන් ගත්තා. මම හොඳ මේ නේද? එහෙමනේ කියන්නේ. අයියේ පොඩි බිස්නස් එකක් මල්සාලාව. මල්සාලාවක් කියන්නේ නෙමෙයි. ඒකත් කරන්න පුළුවන් වුණා. දැන් මොනවාද බිස්නස් කියන්නේ? දැන් එහෙම නෙමෙයි අපි බිස්නස් අහන්න එපා විශ්ව නැද්ද bro? මේ ඇවිල්ලා මේ වගේ ලංකාවේ තියෙන දේවල් එක්ක ලංකාවේ තියෙන දේවල් එක්ක ඒකද මේ වගේ වෙලාවක අනිත් එක export company එකක් එක්ක එකතු වෙලා වැඩක් කරනවා. මල්ලි කියන්න මෙතන නමත් එක කියලා හටක් ගාලා. මල්ලි export company එකත් එක්ක බඩු ගේන්න පුළුවන් ඔයගොල්ලෝ හරහා. එහෙමද? නෑ අපි අපි යවන්න රට. පිටරටට යවනවා. මොනවද යවන්න කියන්නේ bro? යවන්නේ මොන ගම්බිරිස් නෑ මාළු මාළු මාළුන්ගෙන් ඇව්වද අපි උඹලව යවන්න දරේ මේ කියලා අල්ලලා නියමයි 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 මාළු මල්ලි මාළු කියලා කියන්නේ අපිට සම්පත මත්ස්‍ය සම්පත නැද්ද අනිවාර්ය බැන්දා ඔව් ඇයි ඒකත් දුකෙන් බැන්දුවද මාට්ටුනා සතුටුයි ඈ බැන්ද සතුටුයි මා මාට් වෙලා වගේලා ඉන්නේ නැති ඒක කලකිරීමෙන් මල්ලි ඉන්නේ හැම දෙයක් ගැන මල්ලි ෆුල් අවුල් ඒ කියන්නේ බලොත් ජය දැන් බැන්දා නම් ඔව් අයියේ මම බැන්දා ඉතින් අවුරුදු 5 ඇතුලේ මගේ ලයිෆ් එක ගොඩක් වෙනස් වුණා මම හොඳ ව්‍යාපාරයක් පටන්ගෙන ඒක කරගෙන යනවා මගේ වයිෆ් ඔයා බැඳලා කොච්චර කාලද මල්ලි ජනවාරි අපි ජනවාරි බැඳලා මේ හෙට ඩල් එක කියන්නේ නෑ නෑ ඩිසెంబර් වෙනකොට ඩල් කියන්නේ ඔව් ඒකනේ මම දැන් බැඳලා අවුරුදු 10ක් මම මල්ලි ඩල් එක කියන්නේ මම ලොකු එකක් බඳින්න ඉන්නව නේද එතනින්ද ලොකු එකක් බඳින්න ඉන්නව නේද ඔව් ලොකු එකක් බඳින්න විශ්වගේ ලොකු පුතත් බඳින්න ඉන්නව එතනින්ද ඒත් මුචිල් එකේ ඉන්නවනේ මල්ලි චිල් එකේ ඉන්නේ ඒකනේ ඔයා කොහොමද ඉතින් මොකද ඔයා නිකන් අමුතු සත්තු දෙන්නේ දැක්ක වගේ අපි දෙන්න තියා බලන්න අමුතු ලුක් එකක් දෙනවා එකපාරට කියන්නේ ජීවිතේ දැකපු නැති සත්තු දෙන්නේ දැක්ක වගේ පේනවද ඔයාට එන නෑ මං කිය පේශලා එන ඉතින් කොහොමද ලස්සනයි නේ නේ කොහොමද ඒක කොහොමද දෙපාරක්ම කියව ගන්නවා නේ ඔව් දෙපාරක්ම කියව ගත්තා නෑ නෑ මෙහෙමනේ හොඳ හොඳ කමෙන්ට් එකක් එනකොට දෙපාරක් කියව ගන්න මනුජය ඒ අඬන්නේ අවුලක් නෑනේ ලේසල මල්ලේ මනුජය හරි ඉතින් ඔයාගේ පළවෙනි එකද නෑ අයියේ මේත් මගේ දෙරණේ විකාශනය වෙන පළවෙනි ටෙලිග්‍රෑම් එක සීසර්ලා අවුරුදු එක මයික් එක කනට නෙමෙයි අල්ලන්නේ අවුරුදු එකමාරකට විතර කලින් තමයි මේ විශ්වය කතා කළේ වැඩේට ඒක ඇත්තරම ටිකක් මේ විශ්ව මේ වගේ එකක් අවුරුදු එකමාරකට ඉස්සලා ප්ලෑන් කළද ඔව් ප්ලෑන් කළා තිබුණා ඒක ඌ ආහන බිස්නස් කරන කාලේ ඌ වහන උසන්න අපි බැලුවා රයිට් මේ වගේ ඊට පස්සේ මේ මං කරන කැරක්ටර් එක ඇත්තටම ටිකක් අභියෝගාත්මක කැරක්ටර් එකක් මොකද මේ මට කොල්ලෝ හතර දෙනෙක් එක්ක තමයි මේ වැඩේ කරන්න තියෙන්නේ මොන වැඩේද ඔයාලට කරන්න තියෙන්නේ වාහන සීස් කරන එක වාහන කොල්ලෝ හතර දෙනෙක් එක්ක අභියෝගවත් වැඩක් කිව්වම වාහන සීස් කරන එක ඉතින් අර සම්පූර්ණ කොල්ලෙක් විදිහටම තමයි ඉතින් හැසිරෙන්න ඕනේ ඒක ඔයා සාමාන්‍ය ජීවිතේ කොල්ලෙක් වගේද වැඩ කරන්නේ නැත්නම් කෙල්ලෙක් වගේද වැඩ කරන්නේ මේ විදිහට සාමාන්‍ය විදිහටම තමයි වැඩ කරන්නේ කොයිද කියවල් මගේ වර්ඩ්ලස් ගමුයි අනේ ළඟනේ මිස්සුනේ කොහොමද කියලා බැලුවේ යන අයන පාරේ නේද ළඟ ළඟනේ නේද අපි කතා කරමු ආ බය වෙලා නෙමෙයි ඉන්නේ ඇයි බය වෙලාද ඉන්නේ නෑ නෑ බය වෙලා ඔයා කම්ෆර්ටබල් ඉන්න ඕනේ මොනවද වතුරක් බොනවද තැවිලි ගෙඩියක් බොනවද නෑ නෑ ඒක අහන්න එපා අපේ අපි අපේ නැද්ද bro අපේ ප්‍රෝග්‍රෑම් වල අපි ආවම අහන ඔයා වතුර බොනවද තැවිලි බොනවද නැත්නම් අනිවාර්යෙන් අහනවා අහන්න දෙයක්වත් නෑ අත තියනවා ගත්ත බිව්වා ගත්ත බිව්වා එහෙමයි අපේ අර පැත්තේ ෆ්‍රිජ් වලම ඔයා දන්නෝනේ තියෙන දේවල් මේ තැමිලි දාලා තිබ්බ දැක අපි දැන් අන්න ලොඳ කපලක් තියෙනවා ලොඳ ලොඳ ඕන නම් ලොඳ තියෙනවා කූල් බැල්ල වෙනවා ඉතින් කොහොමද හොඳයි හොඳයි දැන් කී වසරේ ඉස්කෝලේ 6 වසරේ 6 වසරේ ශානියමයි දැන් ඔයා ලොකු වෙලා ඔයා බලාපොරොත්තු වෙන්නේ කවුරු වෙන්නද කවුරු වගේ වෙන්නද ડોક્ટર කෙනෙක් වෙන්න. අයියෝ, දොස්තර මහතුරුමයි වෙන්නේ. ඇයි ඔයා දොස්තර කෙනෙක් වෙන්නේ? ඒ කියන්නේ පිටරටකට ඉක්මනට යන්න පුළුවන් හින්දා. මේක ලෙඩ වෙන්නේ නේ. නෑ. එහෙනම් ලෙඩුන්ට බෙහෙත් දෙන්න. ලෙඩුන්ට බෙහෙත් දෙන්න තමයි ඉතින් දොස්තර කෙනෙක් නැතුව ඉතින් නේද? මොකද වාහන හදන්න කැඩිච්ච. නේද? හරි හරි අපි ඊටු ටික කතා කරමු. මම බ්‍රේක් එකකට ගිහිල්ලා අපි මාදව එක්ක එන්නද?
ඕ මාදවත් අර දන්නද ට්‍රන්ස්පෝට් සර්විස් එකක් තියෙනකොට කොල්ලගේ එම්මේ සෙට්ටල ඉන්න නිලියෝ බස් කරනවා. ඒ කියන්නේ අර ඩ්‍රින්ක් ඇන් ඩ්‍රයිව් වගේ මාදව. ඕ අද නෙතුට මාදව අයියත් එක්ක යන්න පුළුවන්. මොකද මාදව අයියා එහෙම බස් කරනවා. ගෙදර ගිහිල්ලා බස් කරනවා. මග කොහරි නැවැත්තුවොත් කොත්තු කන්න එපා. හරිද? ඔයා කියන්නේ අනේ අයියා මං කොත්තු කන්නේ වගේ බඩට අප්සෙට් කොත්තු ගෑවම මාව ඉක්මනට කියලා දාන්න මේමයි මොකක් හරි කියන්න. මොකද මග කොත්තු වලට නැවැත්තුවොත් තොත්තු වලින් තමයි අන්තිමට ඉවර වෙන්න වැඩි. ඒ නිසා මම මාදව එක්ක ක්‍රික් බැට් එකක් විදිරන චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ්. දරන චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ්. මාදව මාදව ගොඩක් සර්විස් එකක්. ඒ කියන්නේ ඩ්‍රොප් කරනවා එනවා. පික් කරනවා අපව තැනකට ගියාම. හැබැයි ලංකාවේ නිලියන්ස් පමණයි. නළුවෝ නෑ. නළුවොත් එක්ක ගියාම කොල්ලට කොත්තු කන්න බෑනේ. බෑනේ. එකත් මෙහෙමයි. දැන් වැඩි කියන්න බෑ. විශ්ව කියලා තෝ ජොබ් එක පටන් ගන්න පුළුවන්. විශ්ව පටන් ගන්න බෑ. වයිෆ්ට වීඩියෝ කෝල් එකක් ගන්න වාඩි රැගෙන. පොඩි හොර කැමරාවක් තියෙනවා එයාගේ වාහනේ. ඒක ඒක දිහා බලලා තමයි ඩා. ඒ වගේ. මම ඊළඟ දවසේ පෑලියගොඩින් හයිවේ එක එක්සිට් කරනවා මේ උදේ නදුරිව හොස්පිටල් එකට දාගෙන යන මේ යනවා පරක් වෙලා තිබුණේ. ඉතින් දැන් හයිවේ එකේ සාමාන්‍ය ජීවිතේ යනවනේ ඉතින් හැමෝම අනේ ජීප් එකක් යනවා ඉන්න ගට්ට මාම දැන් ඒ උදේ පාන්දර මූ ගගා දැන් ඉතලා මේව කරලා එද්ද කියලා බලන්න විශ්ව නේද වාහනේ කැලණි වාහනේ හදන්නේ වාහනේ මොකක් ලොකු මේ 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 දකුණු පැත්තේ ටයිගේ ලොකු සද්දයක් ආවා ඒකත් එක හදන් අරන් ගියා හදන්න එහෙදි මීටරින් බෙන්නේ දව මම බලන මෙහෙන් දාන්න බලන මෙහෙම මම මීට අයින් කරගත්තේ තියන්න අයින් කරපද එක වරදි මාදව දැන් මාදව අලුතෙන් පටන් ගත්තනේ වැඩ ඒ කියන්නේ විශ්වාසය සාධාරණ මිල උඹට ඒ වගේම තමයි අසම සම සේවයේ පිරිසුදුභාවය පිරිසුදුභාවය තිරණ මාද ආරක්ෂාව කෑමට කොත්තු කෑමට ඔය හරි ඕන්නම් තකර කොහෙද නවත්තන්නේ කොත්තු ආ යා එමු කියලා අර එහෙම ඒ වගේ දේවල් තියෙනවා. ඒ කියන්නේ අවංක භාවයක් තියෙනවනේ. එතනදී ඇතුලේදී අපි කියමු වාහනේ ඇතුලේ යන ගමන් අපි කියමු ඒ බස්සන මෙයා නිලියන් විතරයි මේ අර ඩ්‍රින්ක් ඇන් ඩ්‍රයිව් වගේ සීන් එකේ ඉන්නේ නිලියෝ විතරයි බස්සන්නේ. එතකොට ඒගොල්ලන්ට ඒ වෙලාවට ආදරේම අවශ්‍ය නැහැ. සෙනෙහස අවශ්‍ය නැහැ. ඒකත් දෙනවා. හරි දුකක් මොකක් හරි දුකක් තියෙනවා. දුකක් තියෙනවා මෙතනට හේතු කරගෙන ඒ දුක අහගෙන එළවන එක. නේද? දැන් මේ පැත්තෙන් මේ අතින් එළවන ගමන් අරයට දැන් මොකක් හරි සෙට් එකේ ප්‍රශ්න වෙන මොනවාරි වෙලා නිලියන්ට එක එක ප්‍රශ්න තියෙනවානේ දුකෙන් ඉන්නවානේ. ගොඩක් වෙලාවට මූඩ් ඕෆ් නේ. මෙයා ඒ වෙලාවට මෙහෙම කරගෙන එළවන. ඔයා බය වෙන්න එපා කියලා මේ අත එහෙම ඔබ මෙහෙම තියාගෙන මේව තියෙන්නේ අත නේ මෙහෙම යන්නේ මෙහෙම යන්නේ දැන් ඒ පුරුදු වෙලා නිකන්ුත් මෙහෙම යන්නේ සීට් එක නැද තියාගෙන නේතු එක්කත් ඔයාට ඉස්සෙල්ලම රඟවෑ ආ නේතුව ඩ්‍රොප් කළා නෑ නේද මං නෑ නෑ කතා කරන්න නෑ ඩ්‍රොප් කරන්නේ නෑ නෑ නේ ඔයා මෙයත් එක රඟපාලා නෑ අද අපි රඟපාන නෑ අපි අය එකට නෑ වැඩ කරලා නෑ නෑ නේ තාම හම්බෙන්නේ කරයි කරයි දැන් ඉන්ස්ටාග්‍රෑම් එක ඇඩ් කරේ නැත්නම් ආව විතරයි ඉන්නේ අපි දන්නවා මේ අපි සින්දුවක් කාලේ ආ මො සින්දුවක් අහමු මාදවයා බවුනේ ආපු ගම ආපු එලේ ඉඳව හොදනවනේ අපි විශ්වගේ සින්දුවක් අහමු මේ තමයි විශ්ව පොඩි කාර උමතුවලා ගොළුවේ දුකසේ පාවෙනවා කිම්හානේ හිරුනගලා විපුණු කුසුම් පෙති පරවෙනවා නිල් අහසේ
මාධවට කිවනේ ඔය සිින්දුව නේද පටන්ගත්ත මාධවට ඉති විශ්ව එන්නක පොඩක්කු ලොක්කා මුකද වෙන්නේ මේ දවස්සල මුණවද වෙන්නේ මේ දවස්සල ඉතින් ඇතරම ගෙන සීසර්ල අත් එක්ක තමයි මේ දවස්වල වැඩකටතු යන්නේ අපිත් සීසර්ලා එක්ක තමයි යන්නේ වැට් එකක් 118ක්නේ උණු සීසර්ලා වගේ තමයි මම ඔක්කොම හුරක් අරවන්නේ නේද ඉතින් ඒකත් ඔබට මොකද හිතෙන්නේ දැන් වැට් එක වැඩි වුණා ඒක සම්බන්ධව අපේ හැම දෙයකටම අපි පොදු වැසිකිළියකට ගියත් තමන්ගේකින් කරත් අනුන්ගේකින් කරත් වැට් එක ගහනවා මෙහෙම ඉතින් ඇත්තටම කියනවා නම් රටේ ජනතාව ඉන්නේ පොඩක් අපහසුතාවයෙන් කියනක පේනවා ඉතින් ඒ රටේ ජනතාව විතර නෙවෙයි අපි ගැන කතාවත් අපිත් ලේසින් ඉන්නවා නෙවෙයි අපි රටේ නැතුව වෙන පිටරක් වල ඉන්නේ අපි ඉන්නේ කොහොම අමාරුයි ඉතින් ඒක පොදුවේ සියලු දෙනාට තියෙනවා මේ ප්‍රශ්නේ ගැටලුවනේ ඒක බය වෙන්න එපා හොඳ කලක් උදා වෙනවා බ්‍රෝ අනිවාර්යෙන් ඒක බලාපොරොත්තුෙන් ඉන්නවා හොඳ කලක් යනකම් නැද්ද මට කොහෙ දෝනේ රූපවාහිනී සභාපතිකම ගන්නවද ගුවන්විදුලි නෑ මට කිසි දෙයක් එපා රටේ විඳ දෙනවා නැති කලකට විත්තක් වාට තරුණ සේවා සභාවේ සභාපතිකම දෝනේ රූපවාහිනී සංස්ථාවේද එහෙම නැත්නම් ගුවන්විදුලියේද ඇත්තටම කොහෙවත් එපා වරාය දෙන්න එපා හා එපා වාට සම්පූර්ණ මේ ඉන්ඩස්ට්‍රි එක හැන්ඩල් කරන්න දෙන්නද ඒත් එපා ඒ කියන්නේ නාට්‍යයක් දානකොට ඔයාලට ගානක් යනවා අම්මෝ ඒ මොදුර නැද්ද ප්‍රෝ ඒක හොඳයි නේ අලුත් එන ප්‍රොඩියුසර්ලා විශ්වල එහෙම කතා කරා විශ්වමල්ලේ කියලා විශ්ව කතා කරොත් විශ්ව මේ එපිසෝඩ් එකේ 50ක් එනවා මේ සීසර්ලා 2 එනවා සීසර් 2 එනවා දාගන්න පුළුවන්ද කොහම අයියේ ඒ කාලේ යුගේ ඉවරයි අයියේ දැන් ඉතින් දාගන්නවා නම් මේමයි තමයි කියලා ඕ කියලා ඇත්තට සෙට් කරලා දෙන්නද ගොඩක් කට්ටිය කරා ඒක මතකනේ ජීවිතේට එපා කරන්න බ්‍රෝ ඔයා කැමති නැද්ද ඔයා හොඳ නිර්මාණයක් කරලා හරිද ඔයාට දාගන්න ඕනේ channel එකකට රාජනාලිකාවකට හරි මොකකට හරි දාගන්න. ඔයා කැමති නැද්ද විශ්වයට ලක්ෂයක් අමාරක් දීලා ෂේපේ උම්මයි කුතොත්තුවකුත් දීලා දාගන්න? කැමති නැද්ද? නෑ. හා? කුතොත්තුවකුත්. කැමති නැහැ. තොත්තු නැතු ලක්ෂයක් අමාරක් ඕකේනේ. නෑ. ඉතින් එනම් බලන්න ගෙවල් වල විතරයි බලන්න වෙන්නේ. ඔවා ගෙවල් වල රාත්තර අම්මලා උදේ ඉඳන් දාගෙන අනේ අපේ දුවගේ නාට්‍ය හරි ලස්සන. කොහෙවත් යන්නේ නැහැ. ගෙදර විතරයි බලන්න වෙන්නේ. කමක් නැද්ද? මෙහෙම දැන් මෙයා මේ කියන්නේ මේගොල්ලගේ ලොක් ආවහම. දැන් නෑ නෑ මම කියන්නේ ගොඩ යන්න දෙමු. අනිවාර්යයෙන්. නැද්ද? ගොඩ යන්න දෙමු විශ්ව කියලා කියන්නේ අපි දන්නවනේ හොඳ කොල්ලෙක්නේ. ඔවා පුරුදු වෙන්න කරන වැඩ. ඔවා පුරුදු වෙන්න කරන වැඩයි විශ්වල. නැත්ද? ඔවා පුරුදු වෙන්න. අතර කරදරේ පටන් ගන්න එපිසෝඩ් එක 50ක් ඇතිනේ නේ. ඇති. එපිසෝඩ් එකකට 50ක් ඇතිනේ. අපි බේක් එකකට යන්න. පේෂල ඔයා මේ අහුවද පහුගිය දවස්වල අපේ ජනිත් ඉන්න මල්ගොඩේගේ හඳේ හාවා කියලා සින්දුවක් තියෙනවද? හ්ම්. ලස්සන සින්දුවක් කියලා මේ ලස්සන සින්දුවක් කළා. මොකද ලස්සන. ඒක මියුසික් වීඩියෝ එකේ ඉන්නේ. මේ ඉන්නේ. එයාද ආ ඒක තමයි මම බැලුවේ ඇයි හස්බන්ඩ් උදේ දෙන්නම ඉන්නේ නෑ හ්ම් ඒ දෙන්නම වරගේ පහනේ හස්බන්ඩ් ඇයි දෙන්න මොකක්ද ඒක කරන්නේ හාවද හස්බන්ඩ් නෑ කවුද හඳ මෙයා හඳ බුද්ධික හාව හස්බන්ඩ් අපි බ්‍රේක් එකකට ගිලික් බණ්ඩේ නම් මේ දරන චැම්පියන් ස්ටාර්ස් සීසන් අන්ලිමිටඩ් දරන චැම්පියන් ස්ටාර්ස් සීසන් අන්ලිමිටඩ්
පේශල ඕ කාට එකක් ගහමුද කාට එකක් කාට එක කාට ගහමුද කාට එකක් ගහමුද බොමු බොමු හරි මේ දැන් හොඳම කහට අඩුම මිලට ගන්න නම් ඉතින් ආයි මොනවද රෝස කහට රෝස කහටම තමයි එතකොට මේ නත්තල් කාලේ මේ නත්තලේ සීතලත් එක්කලා උණුම උණු රසම රස රෝස කහට කෝප්පයක් බොන්න තිබුණා නම් මරු කියලා සාමාන්යයෙන් අපිට හැමදාම හිතන දෙයක් තමයි අනිවාර්යයෙන් ඒත් අපි නිකන් කහට එකක් බමුද වගේ එකක් එනවා අපි කහට ඇරෙන්න වෙන මොකුත් බොන්නෙත් නැහැ බොන්නෙත් නැහැනේ අන්න හරි එතකොට ග්‍රෑම් 200 රෝස කහට පැකට් එකක් ඔයගොල්ලන්ගේ මුළු පවුලටම මාසයක් පුරාවට හොත්තටම ප්‍රමාණවත් නෑ ග්‍රෑම් 200 පැකට් එකක් ඒ කියන්නේ පොඩි ප්‍රමාණයක් දැම්මම කහට කියන්නේ බ්‍රෝ හරි ඒ වගේම ඕනම වෙල්සලකින් සුපර් මාකට් වලින් පොඩි කඩවල් වලින් ඕනම වෙල්සලකින් රෝස කහට මිලදී ගන්න පුළුවන් රෝස කහට කියන්නේ ගත සිත උණුසුම් කරමින් රස නහර පුබුදුවයි රස නහර පුබුදුවයි යන නහර අස්සට රිංගල බ්‍රෝ හරියට හරි නැද්ද අපේ ලහිරු ප්‍රභාත් ඉන්නවනේ ඕ මේ කාලෙක ඉන්නේ ආවේ කොල්ලා මෙහෙමයි කොල්ලා අවුරුදු 5කට විතර පස්සෙලු ආවේ ඕ මං ඇහුවා කොහොමද කියලා ආ එන්නේ ඉස්සල හෙන්න දුකෙන් කියන්නේ ව්‍යාපාරටිය පටන් ගත්තයි මම මල් ශාලාවත් දැම්මේ කියලා එච්චර දුකෙන් කිය නෑ ඊට පස්සේ කොල්ලා මාළු යවනවා මෙහෙ තලපත් මම දැන් තමයි ලහිරු අඳුර ගත්තේ මේ හරි වෙනස් වෙනවා හොඳ මාළු තියෙනවා ලංකාවේ නේ ඇත්තටම හොඳයි ඔක හොඳ මාළු තියෙනවා හොඳ ලංකාවෙන් හොඳටම යන්නේ මුකුන්ද මෙහෙමයි කම්පැනියත් එක්ක සම්බන්ධ වෙලා කරන වැඩක් මම කරන්නේ ඉතින් එතකොට කම්පැනිය සප්පරු කෙලවල්ලෝ ඒ සම්බන්ධ ගොඩක් දේ කෙලවල්ලට ඉංග්‍රීසි කියන්නේ මොකද මල්ලි තුණා තුණා තමයි ඒ තුණා කෙල කියලා කියන්නේ කෙල කියලා කියන්නේ තු වල්ලා කියලා කියන්නේ තු වල්ලා නේද නෑ එහෙම දිනන නේද මම ඇත්තටම ඒක දන්නේ මේ එහෙම නෙමේ අපි ඇත්ත කතා මේක හදවතේ වැඩසටහන් පේශල අනිවාර්යයෙන් ඔය මාළු කියලා ඇත්තටම ඔයගොල්ලෝ යවන්නේ මොනවද කියන්නකෝ මේ මාළු කියලා හරි මාළු තමයි මාළු යට යන්නේ මොනවද කියන්නේ මම නැගමනොත් කල්පනා කරගෙන දැන් මොන ආයිද දැන් මගේ දැන් මේමයි ඒම කියන්න එපා බිස්නස් එක පට කර කරගෙන යන රුඹනිය කඩා කප්පල් කරලා දියන් නෑ නෑ මේ තියෙන්නේ මාළු යනවා ඒක හරි ඔගේ මාළු මෙහෙම කපලා ඇතුලේ මොනවද යන්නේ ඇතුලේ යන්නේ ඉතින් බඩු තමයි ඒ කියන්නේ මාළු බොකු ඒ මාළු බොකුත් කනවනේ සමහර අය ආව් බිත්තර නැද්ද එලකිරි ඊට පස්සේ පවුල ගැන පොඩ්ඩක් අහන්නත් එපේ අපි සින්දුවෙන් පස්සේ ආමුද හා අසාර බඳලා ඒකත් අවුලෙන් බැඳා අයියේ ඉගෙනේ 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 බඳින්න උනාද නෑ අතර මේ ඒ වෙලාවේ ලයිරු ඒකෙන මූඩ් එක තිබිච්ච තැන දැන් මූණ දෙන්න බැරි තත්වයකට ඇවිල්ලා තින්නේ අද නම් මට උදේ මම දැක්ම නැගිටිනකොටම අප්සෙට් ලයිරු කලන්තේ දාලා වැටිච්ච ඉන්න අම්මා දකින්න ඉස්සලා වතුර ටිකක්ම ගහගෙන මම බැලුවේ බඩු පැක් ලයිරු කිව්වද හා ඒ මුණාන සන්තෝෂ වෙන්න බෑද ඒ මුණාන සන්තෝෂ වෙන්න බෑ අම්මා දුක වෙලා තියෙන මොන හරි වෙන සීන් එක අපි සින්දු වල කතරෝ මේ තමයි ලයිරු ප්‍රභාත් තුවේ ගිරන් විදිලා
එක තමයි වෙඩින් එක දවසේ කිව්වෙත් මේක තමයි. ෂා මට මතකද පේසර සින්දුව? ඔව් ඔව්. Boys of Flowers. ඒතකොට මේකේ තේමා ගීතේ ගායනා කරේ අපේ ලහිරු. ඉතින් සෑහෙන කාලයකට පස්සේ හම්බුනේ. ලෙක් සාක්කුවටම ඇයි අත දාගෙන ඉන්නේ? මොකද්ද ඒකේ තියෙන ආතල් එක? මනෝදේය තේමා. කොහොමද ඉතින්? හොඳයි. ජීවිතේ හොඳින් ඉන්නවා. ජීවිතේ මල් පවුල ඉන්නකත්. ඔව්. වයිෆ් කොහොමද ඔයාට හම්බුනේ? කියන්නේ ඔයා ඉස්සරින්ම දන්න කෙනෙක්ද නැත්නම් අම්මා කතා කරලාද? පුතේ අර නිමල් මාමගේ දුව හරි හොඳයි පුතේ. ගෙදර හැදිලා ඉන්නේ කියලා. එහෙමද? නැත්නම් කොහමද? බස් එක යන ගමන් කළාද? නැත්නම් ඔයා නිකන් එයා එකපාරට නේද? බස් ස්ටෑන්ඩ් එකේ ඉන්න ගමන් සීනතු වැටෙනකොට ආ යන ගමන් දැකලා ආ ඊට පස්සේ හොස්පිටල් ඇරලා හම්බුණාද? කොහමද? නැත වාහනේට හැප්පෙන්න ගිහිල්ලා ඒ ළමයා. නැත්නම් කොවිඩ් හැදිලා දෙන්න ඇඳන් දෙකක එකම ඉස්පිරිතාලේ ඇඳන් දෙකේ හිටියද? ඕ කොවිඩ් හැදිලා. එහෙම හිටියද? එහෙම නැත්නම් ඔයා යනකොට හැප්පෙන්න ගිහිල්ලා බේරුණාද? එහෙම නැත්නම් ලේ දෙන්න ගිහිල්ලා එයා ඇඳේ එයා ලේ දෙනවා ඔයා මේ ඇඳි ලේ දෙනවා නියම් මෙහෙම බලලා එහෙමද? නැත්නම් මලගේ එක ගිහිල්ලා ඉවරලා මිනිහ බල බල ඉන්නකම් මොඳ කෑල්ලක් ටෝක් ෆෝකස් උනා මල ගෙදරම ඊට පස්සේ එහෙම එහෙමද මකුගඩුවත් බද්ද කරන්න ගිහිල්ලා හම්බුණාද? ඇත්තටම එකක්වත් නෙමෙයි කොන්සර්ට් එකේදී හම්බෙලා. කොන්සර්ට් එකේදී කොහෙදද? මේ ගමේමයි. හා හම්බෙලා පළවෙනිම දවසේ දැන් ඔයා කොන්සර්ට් එකෙන් බහලා ආවා. ඔව්. ආපු ගමන් ඔයත් එක්ක ඇවිල්ලා අයියේ ෆොටෝ එකක් ගන්න පුළුවන්ද? නෑ ඒගොල්ලෝ තමයි කෝඩිනේටින් පාර්ට් එකේ. ආ මේ 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 කියන්නේ මේ මේ ෂෝ එක ඕගනයිස් කරපු එක. ඉතින් ඉතින් කෝඩිනේටින් පාර්ට් එක කියන තියෙන තැනින් පස්සට එනවා. මට එපා වෙලා බරවද ඉස්සරහට ගන්න ඌ එනවා මේ. මුනියා මට අඩයක් ගෙනින් අර ගඩොල් භාගය තියෙන තියෙන තැනින් පස්සට මට එපා වෙලා මල්ලි ඕක කරලා ප්‍රෝග්‍රෑම් එකක දැක් මම මනෝජය. ඉතින් මල්ලි කොහමද දැන් ඉතින් කවුද හම්බුනේ? ඔව් අයියා මම මේ ඉස්සරහට ගන්න බෑ. ඉස්සරහට ගන්න බෑ. ඊට පස්සේ දවස් සින්දු කියලා බැස්සා. ආ ඊට පස්සේ ආ යා මේ මේ ඕගනයිසින් කමිටිය ගේන ඊට පස්සේ ෆස්ට් ෂෝ එක ගරුණා. ඊට පස්සේ සෙකන්ඩ් ෂෝ එකටත් මට කෝල් කරා. සෙකන්ඩ් ෂෝ එකේදී ඔයාට කෝල් කරා? ඔව්. කෝල් කළා. හායි. ඊට පස්සේ ඉතින් ඒ කම්බිනේෂන් තියාගත්ත දිගටම. කම්බිනේෂන් තියාගත්ත දිගටම. කොහොමද මේ කම්බිනේෂන් එක තියාගත්ත දිගටම? අපි සාමාන්‍යයෙන් තියාගන්නේ. අපි සාමාන්‍යයෙන් කම්බිනේෂන් කඩනවා මැදින්. ටුයින්. ඉවරයි. මේක තියාගත්තා. ඊට පස්සේ දැන් ඊට පස්සේ විවාහ වෙන තැනට ආවා. ඔව්. කියන්නේ ගෙවල් වලින් ඔව් ගෙදරින් කැමතිලා ඉතින් සාමාන්‍ය වෙන විදිහට වුණා. ඒ කියන්නේ වේලාසනින් වෙලා සාමාන්‍යයෙන් වෙනවා. ඒ වෙන්නේ එහෙමනේ. වේලාසනින් නේද? එහෙමනේ සාමාන්‍ය වෙන්නේ. නේද? වේලාසනින්නේ ඔය බලනේ වරමෝ බලන්නේ. ඒ දිහා බලන එකට. නෑ නෑ. ඔයා ඔයා දන්නේ සාමාන්‍යයෙන් ඔය බලන දේවල් වරමෝ බලන්නේ. නේද? වේලාසනින්නේ. වුණා වුණ නැත්තන් නෑ. හෙපුවේ හොරොස්කෝප් එහෙම බලලා. ඔව්. ආ ඒක තමයි. ඒක ඇහුවේ. ඒකනේ මම අමු කාලා බය වෙලා වගේ බලන් ඉන්නේ. ඒ වගේ බල්ල වැඳා. මම ලහිරු. එයා මොනවද කරන්නේ දැන්? ජොබ් එකක් කරනවා? ආ නෑ ජොබ් එකක් කරන්නේ නෑ. ගෙදර ඉන්නේ. කරන්න දෙන්නේ. මගේ වැඩ කටයුතු කරගෙන ඉන්න. කරගෙන ඔය සපෝට් එක දීගෙන ඉන්නවා. නියමයි නියමයි කොල්ලා කාලෙකින් ආවේ. එල කොල්ලෙක් නැද්ද මනුජය? පොඩ බඩ දාලා බ්‍රෝ මොකද? දන්නේ නැති මේ කාලේට බඩෙන්න තුනේ. මේ කාලේට බඩෙන්නද කොයි කාලේට බඩෙන්නද ඒ කාලේ බඩෙන්න මොකද කරන්නේ? ඉස්සර කෙට්ටුවට හිටියේ මම එක පාට අඳුරගත්තේ දැන් ඒ කාලේ බඩක් තිබුණේ නැහැ. තිබුණ නැහැ. ඔව්. එහෙම තමයි පොඩ බඩ එහෙම ඇවිල්ලා පොඩි සීන්න පොඩි අර මැචුවර්ඩ් ගතිය එන්න ඕනේ දැන් නේ. මාළු කාලා. එක් දරු පියෙද්ද? තාම මේ ජනවාරි මාසෙ වැන්දේ. මම ජනවාරි මාස 12ක් වැන්දලා නේද? පොඩක් ඉන්න දෙන්න ඉඳාසේ. ආ ඉන්න ඉන්න. ඔය එහෙම ඉන්න. අපි දෙනවා ලහිරුට. ඔයාලා මෙයාට දෙමුද? හොරොස්කෝප්ට. හොරොස්කෝප්. හොරොස්කෝප් යන්නේ පැතර. හොරොස්කෝප් යන්නේ. දැන් මෙයාට දීපු ගමන් නයෝමි හිතනවා දැන් අපේ හස්බන්ඩ් මේක ලියන්නේ අපි නාට්‍ය කරන්නේ මගේ හස්බන්ඩ් මුත්‍ති මෙයාට විතරක් මොකටද මේ ඒ වගේ ද අපි නයෝමි මොකද ගෑනු අය කියන හැටි අපි දන්නවා නේ අනේ ඔය නේතුලා හොඳ මෙයාලුනේ මේ දවස්වල මෙයා ඔව් ඔව් රයිට් නියමයි අපි දෙනවා මේ දෙන්නට තුන් දෙනාට මල් බැස්සා දෙරණ චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ්. ඉතින් ඔයාගේ දැන් හොඳම යාළුවා මෙයානේ. ආ මයික් එකට. මේ දවස්වලට විතරක් නෝ.
ඒකේ නාට්‍යයක් ඉවර වෙනකන් ඒ කෙල්ල සෙට් එක එකයිනේ. උදේට නැගිටලා ගුඩ් මෝනින් කියලා දානවා. ඈ මම දැකලා තියෙනවා ගොඩක් ගොඩක් නිලියෝ එම තින් දිනවනේ. කෙලින්ම පාටි කරන්න එකට හැපි බර්ත්ඩේ නිකන් උදේ නැගිටලා මුකුත් හැපි බර්ත්ඩේ අනේ උම්මා දිදි ෆොටෝ දානවා එහෙම තියෙනවා. ඊට පස්සේ අපි ප්‍රෝග්‍රෑම් එකට ගෙන්නලා ආනවා. ඔයාගේ අරේ යාළුවනේ අනේ මේ ආවන මතක් කරන්න එපා. මේ මගේ මගේ වෙල් එක්ස්පීරියන්ස් කියන්නේ. අනිවාර්ය. ඕ මාස 6කට විතර පස්සේ අපි දකිනවා දැන් Facebook එකේ ඔක්කොම එක ඇඳේ බුදියකට ෆොටෝ දානවා මෙම. ඇයි කොණ්ඩ කඩාගෙන Instagram live උත් යනවා Facebook live යනවා විශ් කරනවා. කොණ්ඩ කඩාගෙන ෆොටෝ දානවා මෙහෙම කුණු කට කෙල පිටින් ගන්නවා good morning everyone කියලා හරියට හරියට මේ කට 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 උල් කළා දානවා එහෙම දාලා ඔක්කොම දාලා මාස 6කට විතර පස්සේ අපේ ප්‍රෝග්‍රෑම් එකට හායි කොහොමද හොඳින් ඉන්නවනේ වැඩ කරගෙන ඔවුනේ ඔයා අරයාගේ යාළුවා නේද අපි මං අනේ මේ ආවනම් මතක් කරන්න එපා මේ ගියා අපෝ අයියේ මට කරපු දේවල් මං එයාත් එක්ක කතා කරන්නේ එයාට මම අපි කරපු දේවල් සහ එයා තව පොඩ්ඩක් මගේ 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 බෝයි ෆ්‍රෙන්ඩ්ටත් පිවල් වලට කෝල් කරලා කියලා අයියේ එයා මගේ මම බ්‍රයිඩ්ස් මේට් ගත්තෙත් මම යාව මම මගේ බෝයි ෆ්‍රෙන්ඩ් එපා කියද්දී මම එයා මගේ බ්‍රයිඩ්ස් මේට්ටත් ගත්තා මට සංජය දැන් අපිගේ බෝයි ෆ්‍රෙන්ඩ් කෙනාම සංජය කියලා මට සංජය ලක්ෂ වාරයක් කිව්වා මෙයාව මේව කරන්න මම ඒ ට්‍රස්ට් කරලා අයියේ යට ඇඳුමේ ඉඳන් මම අරන් දුන්නා ඒවත් හොඳම බ්‍රෑන්ඩ් නේ මම නිසා හොඳම බ්‍රෑන්ඩ් මට ආපු කැරක්ටර්ස් මම ආයි මන් දුන්නා මම මට ආපු හොඳම කැරක්ටර් මේ නාට්‍ය හොඳම කැරක්ටර් එක මම හිතුවා මෙයාට දෙන්න ඕනේ කියලා ඒකත් දීලා ඔයා දන්නේ කරපු දේවල් කතා කරන්නේ මට එයා මතක් කරුණු ඉරිටේට් වෙනවා ප්ලීස් ප්ලීස් ස්ටොප් අනේ ඊට පස්සේ අරේ ආයෙනවා හයියෝ මේ මාදව කතා කරන්න එපා ඒ බය මේ ඇත්තද බොරුද කියන්නේ අපෝ මට ඔය ගෑණි ගැන තිත්තයි අපෝ එයාගේ ඒ මදිවට මම අයියා කෙනෙකුට වගේ එයාගේ හස්බන්ඩ් සැලකුවේ මිනිහා මට ලයින් දාන්න ආවනේ මාව ඩ්‍රොප් කරන්න ආනවා ගන්න ආනවා එහෙම පුළුවන්ද කියන්නකෝ පේෂල අයියේ මං කව බෑ එහෙම බෑ පිස්සුද එයා මාව පින්නවනේ ඒව බෑ ඒව බෑ ඊට පස්සේ ඔයා එහෙම සීන් එක නැද්ද නෑ මං එහෙම නෑ අපි දෙන්න හොඳ යාළුවෝ මං හිතන ඉස්සරහ උදේට නැගිටින්න එකට එහෙම සීන් නෑ නෑ එහෙම එකට මම ආසයි තව අවුරුදු දෙකකින් ඔය දෙන්නම මේ වගේම ගෙනලා ආවා. මේ වගේම ගෙනලා ආන්නේ. ඔය ඉඳන් මම කියන්නේ ඒ ආවහමත් මේ අයියා කියපෝ නොකියයි කියලා මං හිතනවා. අපෝ මට නම් ඕකි පෙන්නන්න බෑ. නෑ නෑ එහෙම එකක් කියලා. නෑ 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 මේ මෙයා කියන එකක් නෑ. නමුත් නෙතු කියයි. ඒ ඇයි විශ්ව ඔය උඹලගේ ෆීල්ඩ් එකේ ඔය සීන් එක තියෙන්නේ මොකද? දැන් අපේ ගායක ගායිකාව අතර ඕක අඩුයිනේ. උන් ඈට සින්දු කියනවා ගෙදර යනවා. උගේ ඔය පොලිමේ මොකද අංකට රණ්ඩුනොත් මිසක්. ඈ සින්දු කියන පොලිමේ මේ මම ඉස්සලා අසංගරේ මම අසංගරේ මේ එහෙම කරන්න එපා. ඕගනයිස් ඒ තොලුව ගන්න ඕගනයිස් එකනේ. මල්ලි මයි යනවා. මයි යනවා. මම දැන් මම පහට ඇවිල්ලා අසංගරේ මල්ලි. මට තව ෂෝ දෙකක් තියෙනවා. මට තව ෂෝ දෙක මම කුරුණෑගලටත් එන්නම්කෝ. මම නුවර මහනුවරටත් නුවරටත් එන්නම්කෝ මල්ලි කැන්ඩි යන්න තියෙනවා. ඒ දෙකම වේලාසිනේ අරන් තියද්දි ආයි කීපට මේක ගත්තේ මල්ලි. 4:45 අසංගරේ. ඔයා කොහොමද මෙයාව දාන්නේ මෙතනට? ඒ වගේ එකක් ස්ටේජ් එක පිටිපස්ස ඉවරයිනේ. ඒක ඉතින් ඉවරයිනේ. වෛර කරන සීන් එකේ නෑනේ. ඊට පස්සේ වුණා ඔයා කියන්නානේ මට පරක්කු නෑ. ඒ වගේ තියෙනවා. එහෙම තියෙනවා. ඒවා උලක් නෑ. නානගේ සින්දු වලා ඉතුරු ටික නානගේ කඩේ ඒක කොත්තු නෑ වගේ. පොරින් කෑම කාලා නම් මට ගෙදර යන්නත් බෑ නේද? නානගේ කඩේ වහලා ඉන්න ඒකේ කොත්තු නෑ. ඒ නිසා මූට අර ඩ්‍රයිව් සීට් එක අවුල්. බෑ බෑ ඒක කරන්න බෑ. ඒක කරන්න. අපි සින්දුවක් අහමු මාදව. අපි අහමු. මේ තමයි මදුෂා නානායක්කාර.
එලකිරි යන් යන් අතන් යක් පොඩක් කතා කරන්න තියෙනවා. මරු 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 මේ මෙයාගේ සින්දුව කියන ගමන් හරිද? සින්දුව කියන ගමන් මම අතන පොඩි කතාවක් ගියා ඇත්ත එක්ක. මං ගා අංකවා මේ මේ ෂර්ට් එක පෙරවම් බුදිය ගන්න පුළුවන් කියලා. හරිද? කිව්වට පස්සේ එයා කියනවා කවදාවත් බදා ගන්න බෑ නේ මේ ගානට බදා ගත්තම ඔක්කොම ඉවර වෙනවා. මං ඔයා බදා ගන්න කියද කියන්නේ. බොරු. මම හිතන්නේ නෑ යෝමි එහෙම වෙනවා. නෑ දෙයියන් පල්ලා. දෙයියන් පල්ලා එහෙම කිව්වා. කිව්වනේ. කිව්වා මයික් එකට මයික් එකට. නෑ මම පේෂණ මම හිතන්නේ එහෙම වෙනවා ඇති කියලා. පොඩවන බලමු. නෑ මම කිව්වා මේ ෂර්ට් එක හදිසියට පෙරවම් බුදිය ගන්න පුළුවන් කියලා අපිට. හරිද? ඔන්න මේක කරලා බලන්න. අයෝමි කියන නයෝමි කියන මම හීනකින්වත් බලාපොරොත්තු නැහැ. කවදාවත් බදා ගන්න බෑ නේ මේ ගානේ ඉවර වෙනවා ලොකු. නෑ යනේ මෙහෙම පිෂ. මේ සීසර්ලා කණ්ඩායමේ ඉන්න කෙල්ලෝ ටික සහ ඉතින් අපේ ඉන්න යාළුවනි ඉතින් අනිවාර්යෙන්. ඒතර හග්ගයක් දෙනවනේ මෙහෙම. හග්ගයක් දෙනවා උන්ට මාව ටෙඩි බෙයා කෙනෙක් වගේ පේනවා. ඇගේ නටනවද? ඇගේ නටනවද? බදාගෙන ඉන්න කාරෙත් නැගෙන මට තියෙන එකම ප්‍රශ්නේ මෙයයි වයිෆුයි දෙන්නම එක උළුවස්සෙන් කොහොමද මාරු වෙන්නේ කියන ප්‍රශ්නේ. උළුවස්සේ මාරු වෙන කතාවනේ ඒක බයිකේ අපි දෙන්න එකට යන්නේ. අම්මා එල බයිකේ ගෙදින්න මේකට යනවනේ මම දැකලා තියෙනවා වීඩියෝ. දැකලා තියෙනවනේ. ලැගේජ් එක. ඉතින් මොනාද? ඒ ඒ ඒ ඒ බයික් ඒක තාම කිව්වනේ. ඔඩ කියන්නේ කොහොමද අපේ ලොකු අයියා මම ඔෆිස් එකේ මේ ඉන්නකොට උදේ වැඩට යනවා. වැඩට යනකොට සාමාන්‍යයෙන් කවදාවත් උදේට කතා කරන්නේ නැති යාළුවෝ ඉන්නේ. එහෙම යාළුවෙක්ගෙන් කෝල් එකක් එනවා. එතකොට මේ බැලුවම බැලුවා එහෙම කතා කරන්නේ නැහැ නේ මොකක් හරි කරදරයක් දන්නේ. ඔව් මචං කොහෙද මචං මේ ලැගේජ් එකක් මේ ගහගෙන යන්නේ කියලා කිව්වා. තනියම් බයිකේ කොට්ටා හන්දිය පහුණා විතරයි. ඔව් මචං කිව්වා ඇයි මේ උදේ පාන්දර ලැගේජ් එකක් නේ ගහගෙන කොහෙද යන්නේ කඩාගෙන කියලා. ලැගේජ් පිටිපස්සෙන් එන මනුස්සයට ලැගේජ් එක වගේ පේන්නේ. ලැගේජ් එක විතරයි පේන්නේ විතරයි. ලැගේජ් එක විතරයි පේන්නේ. අතරම ලැගේජ් එක පස්සේ පැත්තේ ගහගෙන යනවා වගේ. ඔව් ඒ වගේ. කවුද කිව්වේ? මගේ අතර යාළුවෙක් අපේ මේ ව්‍යාපාරිකයෙක් මගේ දුෂාන් යාළුවේ කොට්ටා අන්දියෙන් පැන්න විතරයි කිව්වා මහේන්ද්‍රයට කංගෝයි සීන් එක කිව්වා. එලකිරි එලකිරි ඉඳගෙන කතරු පුටුවක් ටීක් ගාගෙන කොහෙද ඉන්නේ හිටගෙන. විශ්වයි අපේ කතාව උනේ අර අපි දැන් ඉස්සලා විහිළුවට වගේ කියපු කතා. ඒවා විහිළු නෙමෙයි සමහරේ වෑ. ඔව් ඔව් මේ ප්‍රෝග්‍රෑම් එක කවදාවත් විහිළු කරන ප්‍රෝග්‍රෑම් එකක් නෙමෙයි. නෙමෙයි මේ ඇත්ත කියන ප්‍රෝග්‍රෑම් එක. විහිළුවේ ඇත්ත කියන ප්‍රෝග්‍රෑම් එක. බොරුවක් බොරුවකට කිව්වනම් කිව්වර මගේ කතාව විතරයි. මොකද අනිත් ඔක්කොම මේකේ ඇත්ත. නෑ නෑ ඒකත් ඇත්ත ඉතින්. මෙයාගේ බොරුවක් කියලා හදාගෙන. ඒක ඔය බොරුවක් කියලා හදාගෙන. මේක හදවතේ වැඩසටහනක්. ඇත්ත ඇත්ත. ඇත්තම හදවතින් යන වැඩසටහන මේක ඇත්ත කියන්නේ. ඒකනේ ඔක්කොම කටවහගෙන ඉන්නේ. මුන් කොහොමද දන්නේ වගේ. අපි දෙන බ්‍රේක් එකකට ක්ලික් වන්ට එමු. හා අපි බ්‍රේක් එකකට ක්ලික් වන්ට නම් මේ දරන චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් දරන චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් මාදව. ඔව් අපිද සින්දු ඇහුවානේ අපේ තලිෂි ඉන්නවනේ. තලිෂි දැන් ඔන්න පේෂල ලිටල් ස්ටාර් පටන් ගත්ත ආපහු වතාවක්. හරිද? දැන් ඔයත් ඒකේ ඉන්නවා. ලිටල් ස්ටාර් තමයි ලංකාවේ පළවෙනි වතාවට ළමයින් වෙනුවෙන් කරපු ප්‍රථම රියැලිටි ටෙලිවිෂන් වැඩසටහන. වර ගණනාවක් අකණ්ඩව කරගෙන ඉස්සරහට යද්දි තලිෂි කියන්නේත් අපි ලිටල් ස්ටාර් වලින් හොයාගත්ත ඒ වගේ දක්ෂ වටින තරුවක් නේද? දැන් ඔයා කියන්නේ ලිටල් ස්ටාර් වලින් ඉඳලා ඔයාට ලැබිච්ච දේවල් මොනවාද? ඔයා ලිටල් ස්ටාර් වලින් ඔයාගේ වටහාගත්ත වටිනාකම් මොනවාද ඔයාට දැනෙන විදිහට? ඉඩමක් තිබ්බ එකක් නැති වුණාලු මිස් ගන්න ටාගට් එක. ඒ කියන්නේ ඔයාට ලිටල් ස්ටාර් එකට ඇවිල්ලා ඊට පස්සේ ඔයාට ලැබිච්ච දේවල් ජීවිතේ මොනවද? මොනවද ඔයාට ලැබුණේ? ජනප්‍රියත්වය ලැබුණා නේද? ජනප්‍රියත්වය ලැබුණා. මෙහෙම දක්ෂතාවයක් තියෙනවා කියලා ඉස්කෝලේ කට්ටිය අඳුරගත්තා. අඳුරගත්තා ගමේ අය ඔයාව දැනගත්තා නේද? ඉස්කෝලේ තරගවලටත් ඉන්නවා නේද? කලාප තරග, සමස්ත ලංකා තරග ඒක කොරම යනවා නේ? එතකොට ඉස්කෝලේ ළමයි ඔක්කොම ඔයාගේ යාළුවෝ ඔක්කොම ඉස්කෝලේ ප්‍රින්සිපල් සර්ලා ටීචර් මැඩම්ලා ඔක්කොම කියවනේ ඔයා හරි දක්ෂයි දුවේ නේද? කොයිද ඉස්කෝලේ බබා? කුණේගල් මලියදේව ගර්ල්ස් ස්කූල්. මලියදේව. මලියදේව අපි දන්න නේද? හොඳ ඉස්කෝලයක්. ඉස්කෝලයක් නේ.
එහෙම ඒවා කුරුණෑගලද? ඉස්සර හිටියේ ගලේවල් ප්‍රයිමරි. ආ ඒකනේ. පස්සේ මලිය දේවට. දැන් මලිය දේවට. නියමයි. මේ තමයි තලිශීරි නෙත්මා. ආවේශ වුණාම නයෝමිත් ඔහමලු. ඔව් ඔව් ඔව්. කොණ්ඩේ පුඩ නයෝමි මොකරන්නේ මොකද්ද මේ ගේ 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 ඉස්සරහට ගිහිල්ලා මේ විදිහට ඔළුව කරකවනවලු. නේද බබා? හරිනේ? ආ රයි. ඔයින්නේ ලස්සන. ඒගොල්ලෝ බලව කිදී ඔය කියන්නකෝ. මේ පෙට්ටි වසදාන තෝ. මේ ටයිම් අපි බොරු කියනවා කියලා. හරි. සීන් අඩුවෙන් ලිව්වොත් ඒ වගේ නේද? ඔව්. දැන් මේ වා දන්නත් පේශල. ආ රයි. පේශල. හා නයෝමිගේ හස්බන්ඩ්නේ ලියන්නේ බුද්ධිකනේ ලියන්නේ බුද්ධික සේමසිංහ. එතකොට දැන් සීන්ස් අඩුවෙන් වයිෆ්ට කියලා ඉතින් වැඩියෙන් ලියන්න බෑනේ. සීන්ස් පොඩ්ඩක් අඩුවෙන් ලියවුනොත් එහෙම ආයි කෙලිමෝගේ ඉස්සෙගේ හස්බන්ඩ් හස්බන්ඩ් ඉස්සරහට ගිහලා මේක පටන් ගන්නවා. නේද? ඒක පටන් ගන්නවා. එහෙමයි. නේ තුද ලොකු මමද ලොකු? මුන්ද ලොකු මමද ලොකු? එතකොට අර බෙල් එකකුත් වදිනවා ඔළුව කරගෙන ටංගටංගටංගටංගටංග අර බුද්ධ කැලියනවා ඉතින් ආ දැන් මෙයා මම බලාගෙන හිටියේ මේ අපේ පොඩි බබා නටන අන්තිම ටික එද්දී අර මේ දෙවල් බෙරේ ගහලා සිංගිතියා වෙවුලනවා මේ ඔළුව ටික 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 මම දැක්ක එකපාරට අර අතෙන් දෙලා ඉඳගෙන මෙහෙම වුණා මාදව ආ කළා හයියෙන් උස්පක් ගත්තා ඕම කරගෙන එහෙම තියෙන සමහරය එහෙම ආවේශ වෙනවා නේ ඔයා ඔයා එහෙම වෙන්නේ නැද්ද? නෑ. දේවාලයකට ගිහිල්ලා වැඳගෙන ඉන්නකොට ඕ තුම්බත් නංග දේවදාන එම කියන මේ පටන් ගත්ත ගම මෙහෙම වෙන්නේ නැද්ද? වෙවුලන්නේ නැද්ද පොඩි? නෑ. එම නෑනේ? නෑ. එම් ප්‍රශ්නයක් නෑනේ? නෑ. මෙයා ඔයා වෙවුලන්නේත් නෑනේ මේ? සීහෙද? ඉඳලා තියනවද? පොල් ගෙඩිය අතේ තියන් ඉඳලා තියනවද මේ වැඩි මේම කර කර? වෙවුලන්නේ නෑ. ඇදා වැටෙනවලු. ඉතින් දැන් 6 වසරේ ඉන්න. නේද? ඔයා ආසම සබ්ජෙක්ට් එක මොකද්ද? ඔයා ආසම විෂය? සයන්ස්. සයන්ස්.
ඒකයි වා වෛද්‍යවරියක් වෙන්න. නේද? මෙඩිකල් කොලෙජ් එකකට යනකොට මෙයා දන්නේ නැතුව ඇති නේද මාදව? මෙඩිකල් කොලෙජ් එකකට යනකොට ඉස්සල්ලාම ගෙනියන්න ඕනේ දෙයක් තියෙනවනේ. සාමාන්‍ය හොඳට ඉදිච්ච වරක ගෙඩියක් ගෙනියන්න ඕනේ. ඇත්තටම. ඇයි ඒකෙන් තමයි අර බඩ කපන ඒවා එහෙම පෙන්නන්නේ? ඉස්සලා වරක ගෙඩිය ගන්නට කපලා මෙහෙම කළා තමයි ඒ එක්ස්පීරියන්ස් එක ගන්න. අපේ බඩයි වරක ගෙඩියයි කියන්නේ දෙකම එකයි. දන්නේ නැනේ? අයියෝ. ඔක මං කලින් දැනගත්තා නම් මෙඩිකල් කොලෙජ් එක ඉස්සරහා මේ වරක කඩන ඒ මොන වැලවෙන්න බෑ මාදව. වරක හොඳට පීදුනොම කපන්න බෑ. ඊයේ කිව්වත් ගන්නවනේ. ඉතින් දැන් අපි කියමුකෝ සයන්ස් වලට අමතරව මොනවද ඔයා කැමති? නැටු. තව Maths බලන්න හොඳයි නේ අපේ නේද? අපි මේ මෙයා හොඳට ඉගෙන ගන්න ළමයෙක් නේ. අනේ ඔව්. නේද? කොහෙද ගෙවල් කුරුණෑගලද? නෑ ගලේවිල. ගලේවිල. ගලේවිල ඉඳන් කුරුණෑගලට එනවද ඉස්කෝලේ? ඔව්. ෂා. දිනපතා. දිනපතා එනවා නේ. නැතු ඉතින් ඉස්කෝලේ සතියට සැරයක් තියෙනවද? නෑ නෑ මම ඊට හොස්ටල් ඉඳන් නෑ නේ. හොස්ටල් ඉඳන් නෙමෙයි. නෑ නෑ. කොච්චරක් යනවද ගලේවිල දැන් ඉඳන්? පැයකම ගලේවිල ඉඳන් එන්න. ඔව්. පැයකම. අර අර අනුරාධපුර කොළඹ එක ගේම නැග්ගන කොණ්ඩෙත් අවුල් කරගෙන විග් ගලවගෙන එන්න පුළුවන් නේද? අනුරාධපුර කොළඹ එක නැග්ගන විග් ගලවගෙන කොණ්ඩ අවුල් කරගෙන මුකට මේ පැත්තේ හුලකට වෙව්ගේ එන්න පුළුවන්. ගුණසේකර දෙන්නේ අපි දෙනවා අපේ පබාටයි මටයි ඔගොල්ලෝ සියලුම දෙනා ඔගොල්ලෝම ඉන්න පස්සේ අවිලා අහුලන්න තොපි වැස්සා. There are champion star season unlimited unlimited amma kohomada man wade kiwwe aswasuma hambenawa kiyala me dakkane dakkane baba naththam hiswasuma hari naththam wade hiswasubak hari hambu wenawa bayenna deyak naha api kiwwot kiwwa naya ganna puluwanda gedara kaade gen hari ne me me ogol naya ganna ekaṭa ape ai ape lokka naddha නයෝ කිව්වොත් නයන්න විතරයි ඕනේ. ඕ නයන්න විතරයි ඕනේ. යා පිටිපස්සේ කෙරුවා ටින් 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 ගා. පේශල ඔන්න මේ හොඳම කහට අඩුම මිලට ඕනේ නම් මේ රෝසා කහටම තමයි. ඔව්. ඉතින් මේ නත්තල් කාලේ නත්තලේ සීතලත් සමග උණුම උණු රසම රස රෝසා කහට කෝපයක් බොන්න තිබුණා නම් මරේ මරේ මරු. මරේ මරුනේ. ඔය ආසනේ ඇද්ද නුවරඑළිය පැත්තේ කොහෙ හරි ගිහිල්ලා. ඔයාගේ නේද බෝයිෆ්‍රෙන්ඩ් එක නියු බෝයිෆ්‍රෙන්ඩ් එක හා රෝසා කහට කෝපයක් බොන්න නිකන් උණු උණුවේ සීතලේ. ෂෝටක් ඇඳලා කැමතිනේ. අර වඩ අර මේ ගිය කිව්වේ අපි යාළුවෙක් ඉන්නවා කියලා හොඳ යාළුවෙක්. අනේ යත් එක්කලා. ඔයා දන්නවද ග්‍රෑම් 200 පැකට් එකක් ගත්තාම මුළු පවුලටම මාසයක් පුරාවට බොන්න පුළුවන්. හරි. ඒත් එක්කම රෝසා කහට ඕනම වෙළඳසැලකින් ගන්න පුළුවන්. මතක තියාගන්න. ගත සිත උණුසුම් කරමින් රස නහරපු බුදුවයි. ඔව් වාගේ නහර ඔක්කොම උලුප්පල ගනි. ඒ වගේම තමයි ප්‍රීමා කොත්තු මේ වෙතින් තියනවා. ඒ වගේම තමයි ජෝර්ජ් ස්ටුවර්ට් වතින් තියෙනවා ඔයගලන්ට නේද? වෙතින් තියෙනවා හොඳ තෑග්ගක් විශ්ව මේ වගේ තෑගි භෝග ලබා දෙන තෑගි භෝග දීලා අතට මිල මුදල් දීලා යවන වැඩසටහනක් තියෙනවද මේ උද්දමනේ ඇස්සේ? නැද්ද මේ උද්දමනේ ඇස්සේ එහෙම වැඩසටහන් තියෙනවද? නෑ. දෙරණ විතරයි තියෙන්නේ. දැන් මත්ජානේට තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි බයිට් අපි ණය අපි අපි දෙරණ කියලා කියන්නේ ණය ප්‍රතිව්‍යුහගත කරගත්ත channel එක. මේ දෙවෙනි ගෙදර තියෙනවනේ. හා? ඒක කොයිද? මේ බුද්ධිගලගේ ඉස්සර කාමරේ ආ නියමයි නේද? අය කියන්නේ දැන් ප්‍රොඩියුසර්ගේ ගෙදර ගිහලා ඉන්නවා. ඒ ගෙදර දින්නේ. ඒ ගෙදර කියන්නේ ඒක මගේ ගේ වගේ තමයි. ආ ඒක තමයි අරියා කිව්වේ බදා ගන්න අමාරුයි අරේ මේ ගෙදර. අපි ඔක්කොම මේ ගෙදර තමයි නේද? ආ ඒක තමයි අරියා කිව්වේ බදා ගන්න හරි අමාරුයි මේ ගානට ගියාම අත් දෙක ඉවරයි කියලා. නෑ එයා බදා ගන්නකොට බුද්ධිය තමයි මදි හරිය දෙන්නේ. මදි හරිය දෙන්නේ. පවුල මේ පැත්තේ, මිනිස්සු මේ පැත්තේ. මේ පැත්තේ. නියමයි. ඉතින් අපි අපේ තලිසිට නෙතුලිට එතකොට විශ්ව අයියා එන්න මචනයි මදුෂා යෝ කාලෙකින් ආවේ නේ අපි කටේට මෙන්න කියනවා සෑහෙන කාලෙක දැන් මුකුත් වැසි නැහැ ආදරේ තමයි දැන් දෙන්නේ දැන් ඉතින් අපිට ආදරය තමයි විශ්ව අපි දෙන්නේ විශ්ව දන්නවා විශ්වගේ වයිෆ්ත් දන්නවා විශ්වගේ වයිෆ් මට මේ ඊළඟ එක දවසක් මොකද්ද සීන් එකකට කතා කරා බෑවිලා ගෙදර ඇවිල්ලා නෑ 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 මොකක් හරි මේවකට මේ අපි පූර්ණිකාට කතා කරන්න ඕනින්ද මට කතා කරා පූර්ණිකාට ගන්න හලෝ අයියේ මම මේ විශ්වගේ වයිෆ් කතා කරන්නේ මම විශ්වගේ මොන වයිෆ්ද අයියාට වයිෆ් කියලා වෙන අයත් කතා කරලා තියෙනවා මම දැනගත්ත මොකක් හරි අවුල් සීන් අප්සෙට් කේස් එකක් යන්නේ
මන් දැනගත්ත දැන් කතා කරපු ටෝන් එකෙන් මෙහෙම ටින් ඇයි යාට වෙන එයාගේ නම කියලා වෙන 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 අයත් කතා කරනවා මේ වයිෆ් මං කොයි කියලා ඒක ඔය කියලා දුන්න පුන්නේ වෙන ඉස්සේ වයිෆ් හරි ජය වේවා ඒ වගේම තමයි අපි ගීත්මාත්ගේ ආදරේ මතක් කරනවා අද ගීත්මාට සහභාගී වෙන්න පුළුවන් කමක් නැහැ ඒත් එක්කම අපේ විශාරද මනෝජ් පීරිස් මහතාතුමක වාදක මණ්ඩලයට ගොඩාක් ස්තුතියි ඉතින් ඕගොල්ලෝ සියලුම දෙනාට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අලුත් අවුරුද්දේ සිතුම් පැතුම් හැම ඔයගලගේ කලාවේ වැඩ කටයුතු ව්‍යාපාර වැඩ කටයුතු ඉගෙනීමේ වැඩ කටයුතු ඒ සියලු දේවල් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මතක් කරන්න ඕනේ සීසර්ලා බලන්න හැම කෙනෙක්ම ජය වේවා ඔව් සීසර්ලා බලන්න සීසර්ලා බලන්න හදවතින් මිල්ලනවා අපේ විශ්ව ලංකා ආදරේ මතක් කරනවා හැබැයි ඒකේ එක එක කැල්ල මාත් රඟපෑවා. ආ ඔව් ඔව්. මොකද ඉතිවෑ? ඒ කියන්නේ මට විශ්ව කතා කරලා කිව්වා මචං අර අපේ අර වාහනේ වීඩියෝ දාන සීන් එක තියෙන්නේ. ඒ වගේ කවුද මාධ්‍ය වේදිනියක් උස්සලා කියලා වීඩියෝ එකක් එවන්න කියලා. මම ඉතින් දැම්මා. දැන් මේ ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ වෙන්නේ මේමයි ඔය මේවට දේශපාලනේ වගේ කියන්න ඕනේ. අපි හැමදාම ඔය වගේ පුඩි කනවනේ. හරිද? දේශපාලනේ වගේ කියන්න ඕනේ අර මේ කියලා කොහොමත් පුඩි කනවනේ කියලා යව්වා වීඩියෝ එකක් මේ විශ්වට. ඉතින් සීසර් නාට්‍ය බලන්න හොඳ නාට්‍යයක් වෙන වෙන කන්සෙප්ට් එකක් වෙන දෙයක් ලස්සන නාට්‍යයක් ලස්සන නාට්‍යයක් සීලුම දෙනාට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් 2024 දී නැද්ද මොලේ කල්පනා කරලා වැඩ කරන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඉල්ලා හිටිනක මම අපි අදට ගිහලා එන්නම් මේ දෙරණ චැම්පියන් ස්ටාර් සීසර් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් පානවාගේ දිලෙන්නේ ඔබ මයි හදේ රැඳෙන්නේ නිල්විල් ජලාසේ හංසිය විලාසේ මහත විලේ සැරිසරන්නේ සඳ පානවාගේ දිලෙන්නේ ඔබ මයි හදේ විලාසේ මහත
ඔබමයි හදේ හිර